පකිස්ානය ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් මෙවර දසි වනතාවට පැවත්තන ආසියන කුසලන ක්‍රිකට තරංගාවලියේ තරග කාලසටන නැවතත් වෙනස් වී තිබෙන ඊට පෙර ශ්‍රී ලංකාවට මූලිකවටේ තරග වෙන ක්‍රඩා කරන්න ශ්‍රී ලංකාවතුලද අවස්ථාවක් ලැබී තිබුණ. ඒවගේම සුපිරි හතදෙනගේ තරඟවටේද කිසිදු තරගිය පකිස්ානයේද පැවත්වීමට නීමත තිබරුණෑ. නමුත්ඒ දැන් සියල්ල වෙනස් වී තිබෙනවා. ඉතින් ඊට කලින් අපි වලු මෙම තරග වෙනුවෙන් ක්‍රඩා කරන කණ්ඩයම් වගේම ඔවුන්ට අයත් කාණ්ඩ මොනවදක මේද ආසියන කුසලන් ක්‍රිකට තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් ක්‍රීඩා කිරීම නීමතයි. ඒදි ඒ කාණ්ඩ අයටතේ පකිස්ානය ඉන්දියාව නේපාලය ක්‍රීඩා කිරීම නීමත අතර බී කාණ්ඩ අයටතේ ක්‍රීඩාකාණය ශ්‍රී ලංකාව බංගලදේශය හා ෆිනිස්ාන කියන කණ්ඩෑම මේදී පකිස්ානු කණ්ඩෑම ඒක අටතේ ක්‍රීඩා කිරීම නීමත අතර ඉන්දිය කණ්ඩෑම ක්‍රීඩා කිරීම නියෝජතිබෙන්නේ ඒ දෙක අටතේ. යම් මේකින් නේපාල කණ්ඩෑම් පෙරලියක් කරමින් මෙම කණ්ඩෑම් පරාජයට පත් කරමින් මෙම සටහනය ඉදිරිට පැමුණුත් මෙම ස්ථානය වෙනස්වීම ඉඩකඩත් තිබෙන. ඒවගේතම ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව බ එක ක්‍රීඩා කිරීම නීමත අතර බංගලදේශය ක්‍රීඩා කිරීම නීමතවතිබෙන්නේ බී දෙක අටතේ. යම් මේකින් ඇෆ්ගනිස්තානු කණ්ඩෑම පෙරලියක් කරමින් මෙම ස්ථානය ආක්‍රමණය නොකොළොත් මෙම කණ්ඩෑම් ලකුණු සටහන තුළ ඒ විදිහම රැඳීන්න. ඒ අනුව දාසයවන ආසියන කුසලන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පකිස්ථානය සහ නේපාලය අතර තරගේ අගෝස්තු 30වෙනිදා මුල්තාන්නේදී තම ආරම්භව නියමිතව තිබෙන්නේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් 5:01 තීරණය. ඒ අනුව මූලික වටේ දෙවන තරගේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තරගේ අගෝස්තු 31වෙනිදා නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භව නියමිතයි. මේ තරගේ තමයි ශ්‍රී ලංකාවට මූලික වටේ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළදී ක්‍රීඩා කිරීම ලැබෙන එකම තරගය. ඒවගේ මෙම තරගාවලිය තුන්වන තරගේ පකිස්ථානය හා ඉන්දියාව අතර තරගේ නුවරදී පැවැත්වීම නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදායි. ඒවගේම හතරවන තරගේ බංග්ලාදේශය අෆ්ගනිස්ථානයේ ලාහෝරේදී ක්‍රීඩා කිරීම නියමිතයි. පස්වන තරගේ ඉන්දියා හා නේපාලය නුවරදී ක්‍රීඩා කිරීම නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 4 වෙනිදායි. නැවත ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කරන අවසාන තරගේ ඇෆ්ගනිස්ථානය සමග සැප්තැම්බර් 5 වෙනිදා පකිස්ථානයේ ලාහෝරේදී තමයි පැවැත්වීම නියමිතව තිබෙන්නේ. මේදී මූලික වටේ තරගවලට ක්‍රීඩා කළ එම තරග ජයගෙන ඒ හා බී කාණ්ඩ යටතේ පෙරමුණේ පසුන කණ්ඩායම් 4ට තමයි සුපිරි 4 දිනාගේ තරඟ වටේ වෙනුවෙන් ක්‍රීඩා කරන අවස්ථාව උදා වෙන්නේ. යනු සැප්තැම්බර් 6 වෙනිදා සුපිරි 4 දිනාගේ තරඟ වටේ ආරම්භ වෙනවා. සුපිරි 4 දිනාගේ තරඟ වටේ අවසාන තරඟේ පැවැත්වෙන්නේ සැප්තැම්බර් 15 වෙනිදා. සුපිරි 4 දිනාගේ තරඟ වටේ තරඟ 6ක් පැවැත්වීම නියමිතයි. මෙම තරඟ 6න් පළමු තරඟේ ඒ එක වගේම බී දෙක යටතේ ක්‍රීඩා කිරීම නියමිත කණ්ඩායම් දෙක ක්‍රීඩා කරන්නේ ලාහෝරේදී. ඒ සැප්තැම්බර් 6 වෙනිදා ඉතිරි තරඟ පහම නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරඟ දෙකක් වගේම කොළඹ හෝ දඹුල් යන ක්‍රීඩාංගණවලදී තරඟ 3ක් පැවැත්වීම නියමිතයි. ඒ අනුව මෙම සුපිරි 4 දිනාගේ තරඟ වටේ ජයග්‍රහණය කරමින් මෙම සටහන තුළ පළමු හා දෙවන ස්ථානවල රැඳී සිටින කණ්ඩායම් දෙක 16 වන ආසියානු කුසලන මහ තරඟාවලියේ අවසාන මහ තරඟය වෙනුවෙන් ක්‍රීඩා කිරීම නියමිතයි. මෙම තරඟය සැප්තැම්බර් 17 වෙනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවාරාත්‍රී තරගයක් ලෙස තමයි ආරම්භව නියමිතව තිබෙන්නේ. ඒ අනුව මෙවර 16 වන ආසියානු කුසලන තරඟාවලියේදී මූලික වටේ පැවතෙන තරඟ 3ක් සුපිරි 4 දිනාගේ තරඟ වටේ පැවතෙන තරඟ 5ක් වගේම අවසාන මා තරඟයේ සමගින් තරඟ 9ක් ශ්‍රී ලංකාව තුළදී පැවතීම නියමිතයි. ඉතින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ආසියානු කුසලානයේ මූලික වටේ දෙවන තරගයේ අගෝස්තු 31වෙනිදා නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාංගණයට ගොස් නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේදී ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා කරන පළමු හා අවසන් තරගය. ඉතින් ඉතිරි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේදී ක්‍රීඩා කරන්නේ ලාහෝරේදී. ඉතින් මෙන්න මේ විදිහට තමයි එක් දින තරඟ ආකෘතියෙන් පැවැත්වෙන මෙවර 16 වන ආසියානු කුසලානයේ ක්‍රිකට් තරඟාවලියේ වෙනස් වූ තරඟ කාලසටහන සැකසී තිබෙන්නේ.